MD පළතුරු ජෑම් එක ඕනම කෑමක් ජෑම් කරන්න. MD පළතුරු ජෑම්. COVID-19 ආසාදිනී වී සිටි රෝගීන් 13 දිනක මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. එම මරණ නුවරඑළිය, ආගරපතන, පෑලියගොඩ, බෝම්බුවල, කළුතර, නෑබොඩ, මග්ගොණ, උතුරු කළුතර, ගම්පොළ, පානදුර, වැවුඩු සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වුණා. එම මරණවලින් මරණ 12ක්ම වාර්තා වුණේ වයස අවුරුදු 60ක්ම වූ පුද්ගලයන් අතරින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදිනී වූ තවත් රෝගීන් 722 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 223 හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 160 දෙනෙක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 75 දෙනෙකු හඳුනාගෙන තිබුණා. මේ අතර රක්වාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙකුටද COVID-19 ආසාදිනී වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුටද COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 52 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍යංශ පියවර ගත්තා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලින් 8 දෙනෙක් ඊයේත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබූ අතර මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 3164. විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තිබෙනවා ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති අයවලුන් පිළිබඳව. ඔබ යම් අවස්ථාවකදී සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කළහොත් ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයින් නිරන්තරයෙන් පරිශ්‍රයෙන් රැඳී සිටිය යුතුයි. ඔබගේ පරිශ්‍රයෙන් පිටතට ගමන් කරන්නට එපා. එසේ ගමන් කළහොත් එය නිරෝධායන රීතියින් මෙන්ම ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් වෙනවා. ඔබට එරෙහිව මේ අතර කසකස්ථානයේ සිට තවත් සංචාරකයන් 211 දෙනෙකු අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. කසකස්ථානයේ සිට පැමිණි සිව්වන සංචාරක කණ්ඩායම මෙයයි.